අයිබෝන් හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ ලෝකම හඬගා කිව් ලෝක කම්කරු දිනය අද ඒත් අද ලෝකම හඬගා කිව් ඒ දිනේ හඬ මැකී ගොස් තිබෙනවා අද ලෝකෙම නිහඬ වී තිබෙනවා සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදේෂා නිද මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ලෝකෙම නිහඬ ජාත්‍යන්තර කම්කරු දිනය ලබන සඳුදාවන විට රට යථාතත්වයට පත් කළ හැකිවීම හෝ නොවීම පිළිබඳව දැනට අනාවැකි පළ කරන්න බෑ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි විසක් උත්සවයේ සැමරීමේදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් දේශපාලන පක්ෂ ලේකම් වරුන් සහ මැතිවරණ කොමිසම අතර හෙට සාකච්ඡාවක් ලබන හතරවනදා අගමැති අරලියගහ මන්දිරයට කළ කැඳවීම ජවිපේ ප්‍රතික්ෂේප කරයි 5000ට 1000ක් ගැටලු ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ලොව වැඩ කරන ජනතාවගේ දිනේ හෙවත් ලෝක කම්කරු දිනය අදටයේදී තිබෙනවා එම අභිමානවත් දිනය පිළිබඳව කෙන එන මතකයයි මේ මේ මාස පළමුවෙනිදා අන්තර්ජාතිකව සමරන ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ අරගලය මත දිනාගත්තා කාර්මික විප්ලවයත් සමගම යුරෝපයේ ඇතිවුණු නිෂ්පාදන පිබිදීම ලොව සංවර්ධනයට දායක වුවත් එය එම කම්කරුවන්ට ගෙන දුන්නේ මහත් පීඩාවක් එම නිෂ්පාදනවල ප්‍රතිඵල කම්කරුවන්ට නිසි ලෙස නොලැබීම සහ වැඩි නිෂ්පාදනයක් වෙනුවෙන් සිය හාම්පුතුන් විසින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම ඊට ප්‍රධානතම හේතුවක් වුණා මෙහිදී කම්කරුවන්ට පැය 10 සිට 18 දක්වා වූ කාලයක් තම රාජකාරී කටයුතු වල නිරත වන්නටත් සිදු වුණා මෙම අවිවේකී වැඩමුරය තව දුරටත් ජනතාව තුළ ඇති කලේ අසහනයක්ම පමණයි තම වැඩමුරේ පැය 8කට සීමා කරන ලෙසට ඉල්ලා 1886 වසරේ මේ මාස පළමුවනදා කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්වන්නේ මේ අනුවයි කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ මෙම වැඩවර්ජණයට තෙවන දිනය වන විට එක් වූ කම්කරුවන් පිරිස 65000ක් ඉක්මවනු ලැබුවා වැඩවර්ජණයේ තීරණාත්මක දිනය වූයේ 1886 වසරේ මේ මාස 3 වෙනිදා එදින සිය හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ වර්ජණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එෙහිදී කම්කරුවන් සිය දිනක් ජීවිතක්ෂයටපත් වුණා. සිය සහෝදර කම්කරුවන්ගේ මරණයත් සමගම තම සටන තීව්‍ර කළ කම්කරුවන් පැය 8ක සේවා මුරය දිනා ගැනීමට සමත් වුණේ ලේ දහඩිය සමග සිය අපමණ වූ කැපකිරීම ඊට මුසු කරමින්. ඉනනතුරු 1889 වසරේදී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තමර්ගලයේ වෙනුවෙන් රුධිරය වැකිර වූ තම සගයෙන් සදාතනිකව සිහි කිරීමට තීරණය කළා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්වන්නේ මැයි පළමුවනදායි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැයි දිනය සමරනු ලැබුවේ 1927 වසරේදී. ඒ මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඊ.ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝකයේ සමස්ත කම්කරු ජනතාවගේ දවස අද මුළුමහත් ලෝකයටම හඬනගාසී අයිතිවාසිකම් ඉල්ලන එම ජනතාවගේ හඬ අද වන විට ගොළු වී තිබෙන්නේ මේ වන විට ලෝකයේ පුරාම පැතිර යමින් පවතින COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් ඔබට මතකද අපේ රටෙත් මැයි පළමුවනදාට කම්කරු දිනයේ දවසේ මොන වගේ වාතාවරණයක්ද රට තුළ තිබෙන්නේ කියලා කොහොමනත් පසුගිය වසරේදීත් අපට කම්කරු දිනය සැමරීමට නොහැකි වුණා ඒ පාස්කු ප්‍රහාරය නිසා එදා අපගේ රටේ කම්කරු දින සැමරුම් මේ අයුරින් පැවැත්වුණද වර්තමානයේ අපට එය අහිමි වී තිබෙනවා වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් මෙන්ම පසුගිය වසරේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන්ද වසර දෙකකට අපට කම්කරු දින සැමරුම් උත්සව පැවැත්වීමට හැකි වූයේ නැහැ කෙසේ නමුත් ඇතැම් පක්ෂ සහ සමාජිකයින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අද දින ලෝක කම්කරු දිනය සමරා තිබුණා. එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේද ලංකා කම්කරු කොංග්‍රසයේ දජය ඔසවා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කම්කරු දිනය වෙනුවෙන් සැමරුමක් සංවිධානය කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කම්කරුවන් වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වූ දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් කම්කරු දිනය සමරනු ලැබුවා. අ
අද කොරෝනා වසංගතයෙන් අපි සියලු දෙනාම විශාල තැතිගැම්මකට ලක් වෙලා ඉන්න වෙලාවක් ඒ වගේ කාලවකවානුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අද අපේ මැයි දිනේ අපි සමරන්නේ විරුවන් සමග අද අපි සුවවිරුවන් ගැන කතා කරනවා විශේෂයෙන්ම සුවවිරුවන් කියලා අදහස් කරේ අපේ සෞඛ්‍ය සේවයේ ඉන්න සියලු දෙනා ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන අපේ සමෘද්ධි සම්වර්ධන නිලධාරීන් ඒ වගේම සම්වර්ධන නිලධාරීන් ඒ වගේම ගම සේවක මහතුරු මේ සියලු දෙනාම ගමේ අද විශාල සේවයක් කරන. ඉතින් ඒ අයවත් සිහි කරලා තමයි අද අපි කම්කරු දිනය සිහිපත් කරන්නේ. අපේ රටේ අයිතිය කම්කරුවන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම කැපීලා වැඩ කරන. කාලයක් තිස්සේ සෑම වර්ෂයකම මේ මාසේ පළවෙනිදා මේ දිනය සමරනවා. ඒ කම්කරු අයිතීන් ඒ වගේම ඒ අරගලය වෙනුවෙන් ජීවිත පූජා කරපු අය සිහි කිරීම සඳහා තමයි මේ දිනය සමරන්නේ. ඉතින් ඒ සැමරීම මුල් කරගෙන සෑම රටකම පාහේ කම්කරුවන් වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවය වෙනුවෙන් ඒ වගේම වැඩබිම වෙනුවෙන් විවිධ අරගල කරලා දිනාගත්තු අයිතීන් බොහොමයක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ආකාරයෙන් කටයුතු කිරීම අපි ඒක මේ නිර්පරාධ කළ යුතු දෙයක් විදිහට දැකිය යුතු වන්නේ. ඒ වගේම අද අපි විශේෂයෙන්ම කනගාටු වෙනවා විශේෂයෙන්ම ලෝකී ඇති වෙලා තිබෙන මේ தත්ත්වය අනුව මෙවර මැයි දින ඒ ආකාරයෙන් පවත්වන්න පුළුවන්කමක් නැති. ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා විදිහටත් අපේ ලේකම්තුමා සඳහන් ලේකම්තුමා සමග අපි සංකේතාත්මකව තමයි අපි මේ අවස්ථාව හෝ මේ පුෂ්පපහරේ දක්වලා අපේ ඒ ගෞරවය සමස්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් අපි ලබා දෙන්න කටයුතු කරනවා. මෙතර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ හිටපු විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකින් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට මුහුණදී ඇති COVID-19 අභියෝග හමුවේ අසීමිත කැපකිරීම කරන වැඩ කරන ජනතාවට ගෞරවය සහ ආචාර්ය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බවයි. එමෙන්ම අතීත සියලු දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප COVID-19 නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතික බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය මැයි දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ කම්කරු ජනතාවගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කළ පෙළපාලි සහ රැස්වීම වලින් තොරව වුවද අපගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කරන්නට අපට මගක් තිබෙන බවයි. එනම් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරමින් වසංගතයේ දුරලීමට සටන් වදින අයට වැඩ කරන ජනතාවගේ ධෛර්යය සහ සහාය ලබා දීම බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මෙතර ජාත්‍යන්තර කම්කරු දිනේ නිමිත්තෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. වැඩබිමේ කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්ගේ දහඩිය මහන්සිය තුළ අපේ රට සුවිශේෂී ප්‍රාග්ධන ශක්තියක් උපයනවා. අපේ රටේ කම්කරු පන්තියේ කැපකිරීම, අදිෂ්ඨානය, දක්ෂතාවය, ඒ කැප කරන සෑම දහඩිය කඳුලක් තුළම අපේ රටට එකතු වන්නේ ඉමහත් ආර්ථික ප්‍රාග්ධන ශක්තියක්. මේ මානව ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය අපි රැකගන්නට ඕන. ලුම්පන් ධනවාදයට අපි යට කරන්නට හොඳ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය මැයි දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ මැයි දිනේ සමරන්නේ මුළු ලෝකයේම වගේ සමාජ දුරස්ථකරණයකට ලක් වී තිබෙන අවස්ථාවක බවයි. මෙහිදී වැඩ කරන ජනතාව ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මානව හිතවාදී වැඩ කරන වෘත්තීය පරම්පරාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි නායකත්වය නිරන්තරයෙන් පෙනී සිටින බවයි. කම්කරු පන්තියේ සමගිය සහ වැඩ කරන ජනතාවගේ මිත්‍රත්වය දිනේවා යන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින පණිවිඩයෙන් පවසන්නේ. එමෙන්ම ජාතික ජනබලවේගයේද මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ 2020 ජාත්‍යන්තර කම්කරු දිනයේ සමරන මේ මොහොත අධිරාජ්‍යවාදය, ගෝලීය ධනවාදය, තම නොහැකියාව සහ අසමත්කම පෙන්වන මොහොතක් බවයි. එබැවින් කොරෝනා වසංගතය ලොව වැඩ කරන ජනතාවට අගනා පාඩම් රැසක්ද කියා දෙන බවයි ජාතික ජනබලවේගය පවසන්නේ. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණ සැමරුම අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් බවට පත් වූ තුන්වන විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ ජන නායකයෙක්.
විශේෂයෙන්ම දුප්පත් සහ මධ්‍යම පන්තික ජනතාවගේ හදවත දිනාගත් කෘතහස්ත දේශපාලඥයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතා මීට වසර 27කට ඉහතදී ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කළ මැයි රැලියකට සහභාගී වී සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා। හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණ සැමරුම අද පෙරවරුවේ අලුත් කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණා। මෙහිදී ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සමගී ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා। මෙතර අනතුරුව ජන සුවය සමාජ සත්කාර වැඩසටහනේ තුන්වන අදියර ලෙස සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවිලන යන්ත්‍ර දෙකක් සජිත් ප්‍රේමදාස මහතා විසින් මාලිකාවත් ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලට පරිත්‍යාග කරනු ලැබුවා। රජයේ විසින් නැදිරි නීති ඉවත් කිරීමට කටයුතු කළේ සෞඛ්‍යංශවල උපදෙස් මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා। ඒ ජනතා විමුක්ති පෙරමුණ මේ දින රැලියට අද එක්වෙමි। මේ ව්‍යසනයන් තුලින් අපිට පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි। ලෝකයේ ඉදිරි ගමන් මාවත සකස් වී තිබෙන සාමිකත්වයේ එකතු වීම, එක්ව අරගල කිරීම, එක්ව මැදිහත් වීම කියන සාධක ඉතා හොඳින් අපිට පෙන්눔 කරමින් තිබෙනවා। මේ පාලකයන් සමේ පාලක පන්තිින් අපි විත ඔප්පු කරමින් තිබෙනාන් කවරක්වත් නෙවෙයි। ඔවුන් මොනතරම් ප්‍රමාණයකට අපේ රටේ ජනතාව පිළිබඳ හෝ රටේ ජනතාව ගැන කල්පනා කරනවද කියන සාධකයි। මේ ගත වූ මාස දෙක මාර්තු අප්‍රේල් කියන මාස දෙක පමණක් ඉතා හොඳින් අධ්‍යයනය කරොත් මේ පාලකයන් මේ පාලක පන්තිින් කවරෙක්ද කියන එක පිළිබඳ තේරුම් ගත හැකිව තිබෙනවා। විශේෂයෙන්ම කුමන තත්වයක් ඇතුළේ හෝ ජනතාවගේ මලමිනි උඩින් ගමන් කොට හෝ තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා සාහසික බලවමනාවෙන් පෙළෙන කණ්ඩායම් බව මේ මාස දෙක ඇතුළත ඔප්පු කරමින් තිබෙනවා। විශේෂයෙන්ම අප දන්නවා කොරෝනා වසංගතය පසුගිය වසර අවසන් භාගයේ වෙනකොට ලෝකෙ පුරා ව්‍යාප්ත වීමේ අනතුරකට මුහුණ දෙමින් තිබුණා। පාලකයන් පළමු කොටම කල්පනා කළ යුතු තිබුණා මෙම වසංගත තත්වයට අපේ රට ගොදුරබ්බවට පත් වෙනව වෙනුවට එයි මුදවා ගැනීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කළ යුතු තිබුණා। නමුත් මැතිවරණ පැවැත්වීමේ උවමනාවට ඔවුන් පෙළ ගැහිලා තිබුණා। කොරෝනා වෛරසයේ වැළැක්වීම සඳහා ගත යුතු තාමත් තීරණාත්මක තීන්දු කිසිවක් මාර්තු මාසේ 19 වෙනිදා වෙනතෙක් ගැනීමට ඔවුන් උත්සුක වූයේ නැහැ। එයන් කවරක්වත් ඉසන වේ නාම යෝජනා ලබා ගැනීමේ උවමනාව වුන්ට තිබුණා। එනිසා ඔවුන්ගේ සැලැස්ම බවට පත් වුණේ වසංගතයේ කවර ආකාරයෙන් වර්ධනය වුණත් වසංගතයේ කවර ආකාරයකට දියත් වෙමින් තිබුණත් ඔවුන්ගේ එකම උවමනාවට බවට පත් වුණේ මා අප්‍රේල් මාසේ 25 වෙනිදා මැතිවරණේ පවත්වා බලය තමන්ගේ අතට ඩැහැ ගැනීමේ උවමනාව තමයි ඔවුන් දියත් කරලා තිබුණේ। කොරෝනා වසංගතයේ පිළිබඳ තොරතුරු ලබා දී හැකි වන්නේ නිර්දේශ ලබා දී හැකි වන්නේ සෞඛ්‍යංශය। එනිසා අප්‍රේල් මාසේ 20 වෙනිදා ඇඳිරි නීති ඉවත් කරන්නත් 22 වෙනිදා අවදානම් කලාපවල ඉවත් කරන්නත් තීන්දුව ගනු ලැබුවේ කවර සෞඛ්‍ය නිර්දේශයන් යටතේත කිනක පිළිබඳව ජනාධිපතිවරයා රට ඉදිරිපත් කළ යුතුයි। අපට ලැබී තිබෙන තොරතුරු අනුව කිසිදු නිසි පරිදි සෞඛ්‍ය අංශයන් විසින් එවැනි වාර්තාවක් ලබා දී නොතිබීදී තමයි තමන්ගේ බලවමනාව වෙනුවෙන් මෙම ඇඳිරි නීතිය ලීල් කිරීම සඳහා කටයුතු කරන ලැබුවේ। ඒ ඉතා හොඳින් පෙන්눔 කරා 22 වෙනිදා ඉවත් කරනවා කියපු ඇඳිරි නීතිය 24 දක්වා කල් දෙපුවා। 24 වෙනිදා ඉවත් කරනවා කියපු ඇඳිරි නීතිය 27 වෙනිදා දක්වා කල් දෙපුවා। 27 වෙනිදා ඉවත් කරනවා කියපු ඇඳිරි නීතිය මේ 4 වෙනිදා දක්වා කල් දෙපුවා. එයින් කියන්නේ කුමක්ද? මේ සිදුවේ හැකි වර්ධනයන් පිළිබඳ ඉතා හොඳ පුරෝකථනයක් නැතුව ඉදිරි දැක්මක් නැතුව තමන්ගේ සාහසික බලවමනාව වෙනුවෙන් පමණක් මේ ලිහිල් කරන්නේ කරනු ලැබුවා। මේ පාලකයන් කවරෙද්ද කියලා තීරුම් ගන්න මේ සිදුවීම් ජාලයම ප්‍රමාණවත් කියලා අපි විශ්වාස කරනවා। මහා මැතිවරණයේ ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට මේ වන විට දින නියම කර තිබෙනවා। එහෙත් පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් සැලසුම් කළ සියලු දේ වෙනස් වන පසුබිමක් තුළ මැතිවරණය පැවැත්වේවිද නැද්ද? බොහෝ දින අසන ප්‍රශ්නයක් මෙය. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් හෙට දින දේශපාලන පක්ෂවලට ඇරයුමක් කර තිබෙනවා। කොරෝනා වෛරස් තත්ත්වයත් සමගම කරලියට පැමිණ යට ගිය සහ යලි ඉහළට පැමිණි මැතිවරණය පිළිබඳ කතිකාව යලිත් සමාජගත වේ තිබෙනවා। අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ඇති බලය පිළිබඳව දක්වමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයත් සමගම මැතිවරණය පිළිබඳ යටගිය මාතෘකාව යලි කරලියට මෙලෙස පැමිණියා। ඉන් දින කිහිපයකට පසුව අප්‍රේල් මාස 20 වනදා
මැතිවරණ කොමිසම් විසින් දේශපාලන පක්ෂ සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඇතුළු ශිෂ්‍ය කිහිපයක නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවේදී තීරණය කර තිබුණේ මැතිවරණයේ ජූනි මාස 20 වනදා පැවැත්වීමටයි. ඊට අදාළ ගැසට් නිවේදනයේද අප්‍රේල් මාස 20 වනදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. පසුදින එනම් අප්‍රේල් මාස 21 වනදා මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නායකින් හා නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේදී තීරණය වී තිබුණේ රටේ කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව සලකා බලා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ උ තීරණය මැයි මාස මුල් සතිය තුල ගැනීමටයි. ඒ අනුව මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් හෙට උදෑසන 11:15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිසරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින තත්ත්වයත් සමග එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් සහභාගී වන ලෙසටයි මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන්නේ. මෙලෙස හෙට දින පවත්වනු ලබන සාකච්ඡාව සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළා. මෙහිදී අපි සාකච්ඡා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඡන්ද විසේවක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය පවත්වා ගැනීමට දේශපාලන පක්ෂවල අදහස් මොනවද කියන එකයි. පෞද්ගල විශේෂකඳ දිවිතර සීමේදී වුණාට කියා සිටියා. ඔවුන්ට තවදුරටත් සාකච්ඡා කරන්න ඕන කියලා. ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අත් අවශ්‍යම මේ අවස්ථාවේදී අපිට සාකච්ඡා කළ යුතු පිරිස් කීපයක් ඉන්නවා. එකක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලාධිකාරී. ඒට අමතරව එම ක්ෂේත්‍රයේම වෙනත් විශේෂඥයන්. අනිත් පැත්තෙන් අපේ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු දිසාපතිවරුන් ඇතුළුව ඡන්ද විසීම කාර්යයට සහභාගී වෙන කාර්ය මණ්ඩලය. සිවිල් සංවිධානවලත් අදා ගන්නට ඕනේ ඡන්ද විසීම හා බැඳි. අපි ඒ අරගෙන තමයි මේ ඉදිරි කටයුතු කරගෙන යන බලාපොරොත්තු. හිත අදහස් ලබා ගැනීම අපමණයි. ඒකෙන් අල් දානවද තියනවද කියන එක තීරණයක් නැහැ. දේශපාලන පක්ෂ කියන්නේ එක කණ්ඩායමක් විතරයි අපේ. ඒ අනිත් එක අපි අවසාන වශයෙන් අපි කාලය අවශ්‍ය වෙන්නේ අපට අඩුම ගාන දින 35ක් ඕනේ. නමුත් හෙට ඉඳලා දින 50කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද විසීම දිනේට තියෙනවා. දින 35ක තමයි අවම කාලෙ දින අපි දින 40ක්වත් රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගන්න පුළුවන් වේවි කියලා. මොකද අපි හැම තිස්සෙම වැටිවරක් කොම්ච සභාව විශේෂයෙන්ම මම විශ්වාස කරන්නේ සියල්ල හොඳින්ම සිදු වේවි. आसन्न सचिवे अनिवार्यवासंगे රජයක් ලෙස අපිට මේ මැතිවරණ කොමිසමේ නියමයේ පිළිබඳ නොසලකා හැර රුපියල් 20000ක දීමනාවක් උපාධිධාරීන්ට ගෙවන්න නොහැකි වෙන බව කනගාටු වීම උනත් දැනුම් දෙන්නට අවශ්‍යයි. අද කම්කරු දිනේදී අපි සතුටටපත් වෙනවා එසේ ගෙවන්න පුළුවන්කම තිබුණා නම්. නමුත් මේ පිළිබඳව අලුත් තත්ත්වයේ පිළිබඳව ඊළඟ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකා ඉතිහාසයේ පසුගිය පාර්ලිමේන්තුව අසාර්ථක අකාර්යක්ෂම අපකීර්තිමත් පාර්ලිමේන්තුව ලංකා ඉතිහාසයේ නොතිබුණ බව අපේ
රටට ඉතා විශාල ව්‍යසනයකට මඟ පාදපු පාර්ලිමේන්තුව මොනම හේතුවක් නිසාවත් යලි කැඳවන්න අවශ්‍ය නැති බව අතිගරු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා. මුදල් වියදම් කිරීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වෙනි වගන්තිය අනුව ජනාධිපතිතුමාට තියෙන බලය මහ ජනතාවට සහන සැලසීම සඳහා පවතින නීතිමය රාමුව තුළ මේ වියදම් කරලා අපිට හිරේයන්න වෙනවා නම් ජනතාවට සාන සලසන්න ගිහිල්ලා ඕනෑම හිරේ විලංගුවේ වැටීමකට සාමූහික වගකීම යටතේ අපි සූදානමින් ඉන්න බව මේ රටේ හඬක් නැගන්ට බැරි ලක්ෂ ගණන් ජනයා වෙනුවෙන් අපි ප්‍රකාශ කරන්න කැමැතියි. කොරෝනා වෛරසයේ නොසලකා මැතිවරණයක් මුල් කරගෙනමින් දේශපාලනය කිරීම තුළින් වර්තමානයේ රට අස්ථාවර වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. අපිට අද අවස්ථාවක් තියෙනවා ලීකොන් නිව් වගේ වෙන්න හිටපු ජනාධිපතිට පුළුවන් මේ රටට අලුත් පණිඩයක් දෙන්න රටක් හැට අපි 225 එකට හිටගමු. ඒකට ඡන්දයක් ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න පක්ෂයේ හිටපු කතානායකලා ශ්‍රේෂ්ඨ කතානායකලා සියලු දෙනා කියනවා නම් මේකේ විසඳුම පාර්ලිමේන්තුව කැඳවන එක කියලා. ඇයි ජනාධිපති සහ අගමැතිට විතරක් මේක පේන්නේ නැහැ? දැන් අලුත් ලයින් එකක් එනවා මේ ටීවී වල බලනකොට නිවුස් එකෙන් බලනකොට කොරෝනාත් එක්ක අපි ජීවත් වෙමු කියලා ලයින් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කියලා මැතිවරණයක් තියා ගැනීමම ඉලක්ක කරගෙන යනවා නම් මේ සම්පූර්ණ දේශපාලන ක්‍රීම තුල අද අපේ ලංකාව අවස්ථාවු නැත්නම් අපිට මීට ගොඩක් ඉස්සෙල් ලංකාව අරින්න තිබුණා. ඒ නිසා අද මේ ලෝක කම්කරු දින දවසේදී අපි මතක් කරනවා අද කම්කරුවට මේ රටේ ඉන්න මිනිහට ජීවත් වීම පිළිබඳ විශ්වාසයක් නැහැ. අපි කියන්නේ මේ පාර්ලිමේන්තු කැඳවුවා කියලා ඊළඟ දවසේ කොරෝනාව මේ රටේ නැති වෙනවා කියන්නේ. නමුත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. මේ කොරෝනා අර්බුදයත් එක්කම විවස්ථා අර්බුදයකුත් ඇති වෙන්න පුළුවන්. මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි. ඉතා පැහැදිලිවම අපි ප්‍රකාශ කළා රටේ විවස්ථාව උල්ලංඝනය වීමක් මේකෙන් සිදු වෙනවා කියලා. එතෙන්දී කියන දේශපාලනීකරණය කරන්න හදනවා කියලා. අපිද දේශපාලනීකරණය කරන්නේ. මැතිවරණ ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක යලි පැවති පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළහොත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ බදුල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. මේ තිබිච්ච පාර්ලිමේන්තුව කැඳවුවොත් මොකද වෙන්නේ? තිබිච්ච පාර්ලිමේන්තුවේ UNP මන්ත්‍රීවරු 106ක් හිටියා. ඒ 106 දෙනාගෙන් දැන් අලියාගෙන් අයින් වෙලා 80 ගානක් ඡන්දෙ ඉල්ලනවා දුරකටනේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. එතකොට හිටපු පාර්ලිමේන්තුව කැඳවන්නේ කොහොමද? දුරකටනයක් පාර්ලිමේන්තු තිබුණේ නැහැනේ. දැන් මැතිවරණ ප්‍රකාශයට පත් කළා ඉවරයි. දිනේ තාම දිනේ විතරයි වෙනස් වෙමින් පවතින්නේ. මැතිවරණ කාලෙක එක දේශපාලන පක්ෂයක සමාජිකයෙක්ට තවත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න බෑ මැතිවරණ නීතිය අනුව. ඉතින් ඔය කියනද පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් දුරකටනෙන් එනවා පාර්ලිමේන්තුවට 80 ගානක් මන්ත්‍රීවරු. හැබැයි ඒගොල්ලෝ හිටියේ අලියාගේ. එතකොට දුරකටනේ ඉඳලා අලියා ප්‍රවර්ධනය කිරීමෝ අලියාගේ ඉඳ දුරකටනේ ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතිය අනුව වැරදි. මගේ තර්කය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි ජනාධිපතිතුමාට පමණයි. මේ වෙලාවේ ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් ජනාධිපතිතුමා මැතිවරණ නීති කැඩුවා වෙනවා. මොකද දුරකටනෙන් කට්ටිය පාර්ලිමේන්තුවට කැඳවපු ගමන් ඒගොල්ලෝ අලියා ප්‍රවර්ධනය කිරීම හෝ අලියා ඉඳලා දුරකටනේ ප්‍රවර්ධනය කිරීම කියන මැතිවරණ නීතිය කැඩුවා වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට කළ කැඳවීම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවත් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලබන 4 වෙනිදා පෙරවරු 10ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස ඊයේ දින දැනුම් දුන්නා. එම කැඳවීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් කොරෝනා වෙස්සනේ පැරදවීමට සහ පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යලි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස අපි නොදකිමු. විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂයේ ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවන්නක් නිර්මාණය කිරීමට පවා මේවන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව අපේ අදහසයි. පාර්ලිමේන්තු
ඇතුළේ හිටපු මන්ත්‍රීවරුන් 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබා ගත හැකි වන්නේ නැත. එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්වයක් තුල පාර්ලිමේන්තුව යලි කැඳවීම හෝ නොයසේ නම් මෙවැනි තත්වයක් තුල ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අප දැඩිව විශ්වාස කරමු. එසේ නොමැතිව ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් තිබෙන අර්බුදයේ පිළිබඳව හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ඵලදායක නොවන බව අප විශ්වාස කරනෙහින් මේ මාස 4 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සහභාගී නොවන බව මේන් දන්වා සිටිමු. උපුටා ගැනීම අවසන්. මේ අතර අග්‍රාමාත්‍යවරයා සිදු කර ඇති කැඳවීම සම්බන්ධයෙන් දේශපාලකණින් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවන්න ඕන පාර්ලිමේන්තුවට. ඇයි අරලිගහ මන්ත්‍රීට කැඳවන්න? පාර්ලිමේන්තුවේ ඕන තරම් ඉඩකඩ තියෙනවනේ මන්ත්‍රීවරුට කැඳවන්න. අපේ ආණ්ඩුවට උමනාකම තියෙන්නේ දැන් මේක මේ මේ තියෙන මේ ගැටලුවෙන් මේ ප්‍රශ්නේ මිදෙන්න මේ තියෙන ප්‍රශ්නේ මගහරව ගන්න. මේකට දාපු ප්‍රයත්නයක් වශයෙන් අපි දකිනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අරලිගහ මන්ත්‍රීට කැඳවීම. පාර්ලිමේන්තුව කොහෙත්ම රැස් කරන්නේ නැහැ කියලා කියන මුරණ්ඩු දේශපාලනඥයෝ ඉන්න ආණ්ඩුවකට අපිට පුළුවන් ද ගිහිල්ලා අරලිගහ මන්ත්‍රී රැස්ීමේ වාඩි වෙලා අපේ අදහස් උදහස් කියන්න හෝ ඒවා පිළිගනීද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් අපට තියෙන නිසා මම නම් මේ රැස්වීමට සහභාගී වෙනවාද නැද්ද කියන එක පිළිබඳ තවම කල්පනා කරමින් ඉන්නවා. අපේ කණ්ඩායම ගන්න තීරණය අනුව කටයුතු කරන මිසක මේ රැස්වීමට සහභාගී වීම අනවශ්‍යයි කියන පෞද්ගලික මතයක මම ඉන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක් මේ වන විට අද දවස තුල COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් 9 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිතින් සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 674 දක්වා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. අද දවස තුල ගත වූ පැය කිහිපය තුල රෝගීන් 9 දෙනෙකු හමු වී තිබෙනවා. එමෙන්ම මේ වන විට රෝගය සුව වී රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 157ක් ලෙසයි වාර්තා වන්නේ. මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් අපි ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. එළමෙන මේ මාස 4 වන සඳුදා වන විට රට යථාතත්වයට පත් කළ හැකිවීම හෝ නොවීම පිළිබඳව දැනට අනාවැකි පළ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ අතර රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ සැමරීමට කටයුතු කළ යුතු ආකාරය අතුලත් උපදෙස් මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අද දවස තුල මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් 9 දෙනෙකු හමුවීමත් සමගම මෙරට කොරෝනා සාධිතින් සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනී වූ පුද්ගලින් 16 දෙනෙකු ඊයේ දින තුන වාර්තා වුණා. මෙලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් 9 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා සැබළුන්. තවත් 6 දෙනෙකු ජායැල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලින් වන අතර අනෙක් පුද්ගලයා නාරාහෙන් පිට දාපරේ මාවතේදී වාර්තා වූ ආසාදිත රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලෙක්. මෙතර කොවිඩ් 19 වෛරසයේ මැඩ පැවැත්වීම ව්‍යාප්ති පාලනය සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් හා ඉදිරි සැලසුම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලතල සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසයේ මර්ධනයට මෙතෙක්ගෙන ඇති වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් බවත් මෙම වෛරසයේ ව්‍යාප්තිය මර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවද විදේශ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කොට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ වන විට බස්නාහිර පළාතේ විශාල වශයෙන් PCR පරීක්ෂණ සිදු කරනු ලබන අතර මේ වන විට විවිධ අවධානම් කණ්ඩායම් තෝරා ගනිමින් PCR පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් තත්ත්වය තවමත් 100%ක් පාලනයකට ඇති බව පැවසිය නොහැකි වීම හේතුවෙන් එහි පාලනය සෞඛ්‍ය අංශ වෙතගෙන ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ. එසේම එළඹෙන මේ මාස 4 වන සඳුදා වන විට රට යථාතත්වයට පත් කළ හැකි වීම හෝ නොවීම පිළිබඳව දැනට අනාවැකි පළ කළ නොහැකි අතර කෙසේ වෙතත් වෙසක් සමය දක්වාම මෙම අධික සුපරීක්ෂාකාරී භාවය පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ.
ඉනනතුරුද තවත් කාලයක් ගතවනතුරු සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් යම් පාලනයකට යටත්ව දෛනික කටයුතු සිදු කිරීමට සිටුවීම අනිවාර්ය බවද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1397ක් සිදු කර ඇති අතර පරීක්ෂණ වලට සාපේක්ෂව රෝග ආසාදිතීන් හමුවන්නේ සුළු වශයෙන් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් PCR පරීක්ෂණ දෛනිකව සිදු කරන සාමාන්‍ය ප්‍රමාණය 1500 මට්ටමක දිගටම පවත්වාගෙන යන ලබන අතර එම පරීක්ෂණ වලට ලක් කරන්නේ කුමන කණ්ඩායම්ද යන්න එළමින තත්වයන් අනුව තීරණය කරනු ලබන බවද අදාළ නිවේදනයේ සඳහන්. එසේම අවශ්‍යතාවයක් සිදු වුවහොත් දිනකට සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 3000 දක්වාද වැඩි කිරීමට මේ වන විට හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවයි. එසේම විහාරස්ථානය තුල පුත්කල දුරස්ථභාවයේ තබා ගැනීමට අසිරි වන පිරිස් කැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසයි එම උපදෙස් මාලාවේ අඩංගු වන්නේ. පවතින තත්ත්වය හමුවේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මේ මස 15 වන දින දක්වා සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. මේ අතර COVID-19 වෛරසයේ පැතිර යාමත් සමග නාවලපිටිය නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය අංශ පසුකීදා කටයුතු කළ අතර ඊයේ දිනේදී මුළු නගරයේම විෂ බීජ හරණය කෙරුණා. කෙසේ වෙතත් එවන් පසුබිමක් තුළ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා හා ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අබගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක අධික ලෙස රාපාණය කර සූදු ක්‍රීඩා කරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී පසුගියදා රෝහල්ගත කෙරුණු පුත්කලින් කිහිප දෙනෙකු පූර්ණ සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණ තිබෙනවා. මේක ඇවිල්ලා රෝගයක් වුණාට භයානක රෝගයක් නෙමෙයි අපි හරියටම ඇවිල්ලා ඒ දෙන ඉන්ද්‍රීති කාරියට පිළිගදලා සංගීතේ නුමනාවක් තියෙනවා. ඉතින් බයේ ඇංගිලා ඉන්න ඕනෙත් නෑ. මොකද බය වෙන්න දෙයක් නෑ. මොකද කවුරු සමහරලා දන්නේ නෑ ඇවිල්ලා තමන්ට මේ රෝගය වැළඳිලා කියලා. ඉතින් තමන්ට නිකන් හරි හිතෙනවා නම් ඇවිල්ලා මේ රෝගය වැළඳිලා කියලා ගිහලා පොඩක් චෙක් කරගන්න එක. පරීක්ෂණයකට ගිහලා භාජන වෙන එක තමයි හොඳම දේ. බයට මිනිස්සු ඇංගෙන නැති වුණාට ඇංගෙන්න තරම් මේක නෙමෙයි. අර තමන්ගේ මේක පවත්වාගෙන ඉන්නවා නම් තමන් නගරාධිපති එරංග සේනානායක මහතාගේ මූලිකත්වයෙන් පුද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කළ විෂ බීජ හරණ කුටියක් ගම්පහ මූලික රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා. තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් එප්පාවල නගරයේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමට පියවරගෙන තිබුණේ මේ ආකාරයෙන්. මෙතර නාවික හමුදාව විසින් කොරෝනා වෛරසයේ රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සඳහා සහාය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශල්‍ය වෛද්‍ය චරිත නානායකර මහතා විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හෙලර් ප්‍රතිකාර උපකරණ සියයක් නාවික හමුදාව වෙත ලබා දීම අද සිදු කෙරුණා. මේ මාස 4 වන දාසේට ආරම්භ වන වෙසක් සතිය තුල සෑම ආයතනයකම සහ නිවසකම බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙසට බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. මෙවර වෙසක් සතිය පටන් ගන්නේ 4 වෙනිදා. මේ 4 වෙනිදාට පටන් ගන්න වෙසක් සතිය අපි ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැනුම් දෙනවා තම තමන්ගේ නිවාස ගොඩනැගිලි සහ අර්ධ රාජ්‍යායතන රාජ්‍යායතන මේ සියල්ලෙහිම එවගේම විශේෂයෙන්ම පුද්ගලික අංශෙත් රාජාංශෙත් විශේෂයෙන්ම මහමග්ග ගමන් කරනා වාහන මේවායේ බෞද්ධ කොඩිය ඒ සතිය තුල ප්‍රදර්ශනය කිරීම කරන්නයි කියලා. ඊට අමතරව ඒ නිවාසවල ඒ ස්ථානවල Tamanට හැකි අයුරින් පහන් දැල්වීම විශේෂයෙන්ම වෙසක් දවසේ 7 වෙනිදා පොයි දවසේ පහන් දැල්වීම සකස් කරගත හැකිනම් ගෘහස්ත මට්ටමේ හෝ ස්ථාන මට්ටමේ වෙනත් කූඩු වර්ග පහන් වර්ග එතකොට විදුලි බල්බ සැරසිලි ආදිය ඒ ගෞස්ස මට්ටමේ සහ ආයතන මට්ටමේම ඉතා සීමිත පිරිසක් සෞඛ්‍ය හා ආරක්ෂා උපදෙස් පරිදි සංවිධානය කරගෙන ඉටු කිරීම.
රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව දෙහි අත්ත කණ්ඩය සල්පිටිකම ගම්මානයේ ජනතාවට නොලැබීම සම්බන්ධයෙන් එම ජනතාව දැඩි චෝදනාවක් එල්ල කරනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පැතිරී යන COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් අඩු ආදායම් ලාභී පවුල් රැසකට විවිධ ශාස්ත්‍ර ඔස්සේ රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට රජය කටයුතු කළ අතර එය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තුල පැවති දෝෂ සහගත තැන් හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබූ බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කළා. ඇතමුන් මෙම දීමනාව ලබා දීම දේශපාලනීකරණය වී ඇති බවට රජයට චෝදනා එල්ල කළ අතර ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතාද එම චෝදනාව රජයට එල්ල කළා. හොරපදාන ආසනයේ කහට ගස් දෙකේ ප්‍රාදේශ සභාවේ ආණ්ඩුව මේ දින රුපියල් 5000 ගන්න ඕන කරන ඇප්ලිකේෂන් එක රුපියල් 50 ගානේ විකුණන ආණ්ඩුවේ සහයෝගය ඇතුව සමහර. අපි අහනවා මේ මොකද්ද මේ කරන හතර විල්ලක් ජනති වැඩ? මේ මේවා අනුරාධපුරේ විතරක් නෙමෙයි රට හැමතැනම වෙනවා. ඒ නිසා මේක ජාවාරමක් කරගෙන මේකෙන් ගසා කන්න කොල්ල කන්න හදන්න එපා. එසේ වුවද හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ කිසිදු දේශපාලනීකරණයක් මෙම දීමනාව ලබා දීමේදී සිදුව නොමැති බවයි. මේ 5000 දීමනාව ලබා දෙද්දී කිසිදු දේශපාලනීකරණයක් සිදු වෙලා නැහැ. මෙයාලා මේ දේශපාලනීකරණය කරා කියලා අදහස් ප්‍රකාශ කිරීමම එය ක්‍රියාත්මක කරපු රාජ්‍ය සේවයේ නිලධාරීන්ට කරන මහත් අගෞරවයක්. ඒ වගේම අපි වුන්ට කියනවා මේක දේශපාලනීකරණය කරන්න වෙලා යම් කෙනෙකුට හම් වෙලා නැත්නම් පුළුවන් නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. වහාම ඔප්පු කරන්න. කෙසේ නමුත් දෙහිඅත්ත කණ්ඩිය සල්පිටිගම ගම්මානයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන් හට මෙම රුපියල් 5000 දීමනාව විවිධ බලපෑම් මත ලැබී නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා. මේ ඉන්න තුන්දෙනා තමයි මේ කරේ මේක. ඊට පස්සේ මෙයා අපාරදා පොඩි දරුවෙක් ඉන්න ඇත්තටම මම බෝලක් දුප්පත්. මෙයාගේ මහත්තයා මෙයා දැනටත් දාලා ගිහිල්ලා ඉන්නේ. යුදාමුදාවි සිවිල් කුක් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. ඒතකොට මේ 5000 ලබා දීමට සුදුසුයි. හරිද? ඒ වුණාට මෙයාට තව මේක දීලා නැහැ. ඒක නිසා තමයි එහෙම කිව්වේ. මෙයාට ලබා දෙන්න සුදුසුයි. තුන් පාරක් ඇප්ලිකේෂන් දාලා දිනා තුන් පාරක් මෙයාට මේක දුන්නේ නැහැ. තුන් පාරක් කැපුවා. ඒක තමයි මෙතන මේ වලිය. ඒ මෙයාට කියලා දිනවා මේ සභාපති තුමිය තමයි මේක කැපුවේ කියලා දිනනවා. ආ ඒක තරහ තමයි ඊයේ දින. මම කොන්දොස්තර වැඩ කරන්නේ ඉඩම් ලාභියෙක් වශයෙන් ඒකට රුපියල් 5000 දෙනවා කිව්වා ඒක දුන්නේ නැහැ කොන්දොස්තර වශයෙන් වැඩ කරා දුන්නේ නැහැ බඳපු නැති කට්ටිය ඉන්නවා කොන්දොස්තරලා ඒ කට්ටියට නැහැ කිසිම ආධාරයක් මේ අනිත් එක දැන් මගේ ළමයි බඳපු කට්ටිය ඉන්නවා ඒ කට්ටියට සම්මුද්දිවත් හම්බෙලා නැහැ රජයෙන් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා සෑම මේ සිවිල් යුදෙකු පුත්‍රම මේ රුපියල් 5000 දෙන්න කියලා අපි දින 14ක් වෙනවා ඉල්ලුම් කරලා මේ වෙනකම් සම්බුම් නැහැ අපිට වත්මන් ආණ්ඩුව නොතිබුණා නම් මෙම වසංගතය පාලනය කර ගැනීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපාබේවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ආණ්ඩුව ෆේල් කියලා. එතකොට මේ ආණ්ඩුව ෆේල් කියන්නේ මේ පාස් කරපු කට්ටියද? ශාලාවේ බෝම්බ පුපුරන වෙලාවේ අරණායක නායම් වෙච්ච වෙලාවේ සාරාන්ගේ බෝම්බ වෙලාවේ මීතොට මුලේ කුණුකන්ද කඩම් වැටිච්ච වෙලාවේ ඒ වගේ ආපදාවක් ආපු වෙලාවකවත් ආපදාව හරියට කලමනාකරණය කරගන්න බැරි වුණු කණ්ඩායමක් මේ ආණ්ඩුව බලයටපත් නූනන මේ රටේ ඇති වෙන තත්ත්වයේ ව්‍යසනය මොකද්ද කියලා. එන වගකීම බාර ගන්න කෙනෙක් නැහැ. හමුදාවේ බුද්ධියංශේ වැඩ කරන්නේ නැහැ. ඒ ඊශ්‍රායලයේ ඇරුනම බුද්ධියංශේ පාවිච්චි කරපු එකම රට ලංකාව. මේ කාලය ඇතුළත නමුත් ඉතාමත්ම කනගාටුයි මේ පහුගිය දින දෙක තුන ඇතුළත දේශපාලන පැත්තට මේක පෙරලා ගන්න උත්සාහ කරා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දවස්වල කියනවා රුපියල් 5000 දීමනාව ප්‍රමාණවත් නැහැ හරිනම් මේ අයට රුපියල් 15000ක විතර දීමනාවක් ලබා දිය යුතුයි කියලා රුපියල් 5000 දීමනාව මදි ඇති 15000 නෙවෙයි අපි කැමති 25000ක් උනා දෙන්න ඒකේ කිසි ගැටලුවක් නැහැ මේ වර්තමාන රජය බොහොම ක්‍රමවත්ව පිළිවෙලට විධිමත්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා හරි අවබෝධයක් නොතිබීම පිළිබඳව කනගාටු වෙනවා කොරෝනා වසංගත තත්ත්වය රට තුල පවතින මොහොතේදී උපකාරක පන්ති පවත්වන ගුරුරුන් පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා
අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරනවා විභාග ඒ නියමිත දිනවල්වලදීම විභාග පවත්වන්න කටයුතු කරනවා කියන එක. අපි මේ වෙලාවේ මතක් කරනවා අපසු සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි වතාවේ සමත් වෙන ප්‍රමාණයට අමතරව දෙවෙනි වතාවේ වාඩි වෙන්න ඉන්න සිසු දරුවන්ට පාසලේ උගන්වන්නේ නැහැ. ඒ අය ඉගෙන ගන්න එළියේ ටියුෂන් පන්තියට ගිහිල්ලා. ඒ වගේම උසස් පෙළෙන් 70%ක්ම දෙවෙනි වර තුන්වෙනි වර තමයි විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන්නේ. ඒ නිසා ඒ දරුවෝ සියලු දෙනාම ටියුෂන් පන්ති හරහා තමයි මේ අධ්‍යාපනය ලබා ගන්නෙ. නමුත් මේ වෙනකොට උපකාරක පන්ති පැවැත්වෙන්නේ නැහැ. උපකාරක පන්ති නොපැවැත්වෙන අවස්ථාවකදී ඒ නියමිත දිනේදීම විභාග පැවැත්වුණොත් දරුවන්ට බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවායි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ ටියුෂන් ගුරුවරු මහා පරිමාණයේ ටියුෂන් ගුරුවරු ගැන නෙමෙයි අපි කතා කරන්නේ. හැබැයි 250,000ක් වෙච්ච මේ රටේ ටියුෂන් ගුරුවරු ටියුෂන් උපකාරක පන්ති ගුරුවරු මේ වෙලාවේ අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඒ පිළිබඳව රජය යම් තැකීමක් කරන්න උපකාරක පන්ති ගුරුවරු පෝස්චර් ගහන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හරහා යැපෙන කාඩ් මාක් කරන කෙනා වෙන්න පුළුවන්. මහා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ක්ෂේත්‍රයේ පිළිබඳව රජයේ අවධානය යොමු කරන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. කිසියම් පුද්ගලයෙකු විසින් ළමයෙකු අපරාධයක් සඳහා නැඹුරු කිරීමට උත්සාහ දරන්නේ නම් අපරාධ නීතිය යටතේම පුද්ගලයා අවුරුදු 10ක කාලයක් බන්ධනාගාරගත කිරීමට හැකියාවක් අධිකරණයට පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සඳුදා උදෑසන 5 දක්වා මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් හෙට දිනේ අනිද්දා දිනේ අපේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා මේ ඇදිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ වැටලීම් සිදු කිරීම සඳහා. විශේෂයෙන්ම අපිට තොරතුරු ලැබිලා තිබුණා නීති විරෝධී ආකාරයට සූදු සෙල්ලම් කිරීම, ඒ වගේම මත්පැන් නිෂ්පාදනය බෙදා හරීම මෙවැනි කටයුතු සිදු කරන බවට. ඒ නිසාම විශේෂ වැටලීම් රාශියක් සිදු කරනු ලැබුවා. ලංකාව පුරාම මෙහි ප්‍රතිඵලයක් හැටියට විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගැනීම ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ වගේම ඒ අතර ඊයේ ගිනිගත් හේන ප්‍රදේශයේදී සූදු සෙල්ලම් කරමින් සිටියදී පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් 8 දෙනා අතර නාවලපිටිය හිටපු නගරාධිපතිවරයාද සිටින බවට වාර්තා වෙනවා. දැන් විශේෂයෙන්ම මෙවැනි පුද්ගලයන් නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම ඉතාම කනගාටුදායක කරුණක් බවටයි පෙනියන්නේ. මීට අමතරව විශේෂයෙන්ම මේ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා හරහා කුඩා ළමයින් අපරාධ කිරීමේ ප්‍රවණතාවක් දක්වන නැත්නම් කුඩා ළමයින් අපරාධ කරුවන් බවට ප්‍රකාශයට පත් කරන, ඒ වගේම කුඩා ළමයින් අපරාධවලට නැඹුරුතාවක් දක්වන යම් වීඩියෝ දර්ශන කීපයක් කුමාරු වෙන බවට වාර්තා වී තිබෙනවා. මේ වීඩියෝ දර්ශන පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ වීඩියෝ දර්ශන යොමු කරපු අන්තර්ජාලයට මුදා හැරි පුද්ගලයන්, ඒ වගේම ඒවා බෙදා හරින ලද නැත්නම් ෂෙයා කරන ලද පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ළමා හා යවුවන් පිළිබඳ ආඥා පනතේ 71 වෙනි වගන්තිය අනුව යම් කිසි ළමයෙකු සම්බන්ධයෙන් මේ ආකාරයක නිරාවරණයක් කිරීම, ඒ වගේම අපරාධයකට නැඹුරු කරවීම එම නීතිය යටතේ වරදක් වෙනවා. විශේෂයෙන්ම අපරාධ නීතිය යටතේ වරදක් සිදු කර තිබෙනවා නම් එවැනි අවස්ථාවකදී අවුරුදු 10ක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් යලි හමු වෙමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.